ඇමතුමිය දැන් අපි දැක්කා මේ සංචාරකයන්ට විශේෂ දුම්රිය දෙකක් දාලා ඔඩිසි සාමාන්‍යයෙන් දැන් නුවරින්දන් ඒකේ අය කිරීම රුපියල් 3000යි ඇල්ලට. නමුත් අපට ලැබෙන තොරතුරු අනුව දුම්රිය දෙපාර්තමේන්තුවගේ සහය ඇතුව ඒ ටිකට් එක රුපියල් 8000 12000 වගේ යනවා. සාමාන්‍යයෙන් ෆොරින කෙනෙක් කියලා ගන්න ගිහම ටිකට් එක නැහැ ගන්න නැහැ කියනවා තියෙද්දි. මේකට මොකද්ද කරන්නේ? මේ කියන්නේ වැඩි ගණන් වලට විකුණනවා. මේක පොතේ දැනුවත්ද දන්නේ නැහැ. මම මේ අපිට ලැබිච්ච තොරතුරක් තමයි මේ කියන්නේ. නෑ, ඇත්තටම දැනුවත් නොදැනුවත්ව නෑ. දැනුවත් මේ රටේ වෙන මේ සංචාරකීන්ට වෙන මේ හිරිහැර ගැන හොඳටම දැනුවත්. ඉතින් මම පහුගිය දවස් ටිකෙත් මේක ගැන කතා කරා. අපි දැක්ක පහුගිය කාලෙත් මේ සංචාරකීන්ට මේ කොත්තු විකුණන ගණන් උයි, වඩේ විකුණන ගාණයි, මේ වගේ මේ මේ කියන්නේ මේ ලිංගික අපචාරයක් පවා මේ මේකට පත් වෙලා තියෙනවා කාන්තාවක් අපේ රට, විශේෂයෙන්ම YouTube ඒගොල්ලන්ගේ මේ YouTube නාලිකාවල් වලින් මේ රට ප්‍රමෝට් කරන, මේක ප්‍රවර්ධනය කරන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන මේ කාන්තාවකට ලිංගික අතවරයක් වෙලා තියෙනවා නුවරදී. ඒක ගැනත් මම එහේ පොලිසියේ මං හිතන්නේ YC මහත්තයත් එක්කත් කතා කරා මේ සම්බන්ධයෙන්. ඒ විතරක් නෙමෙයි, ඔය කොත්තුවක් මේ වගේ වැඩියෙන් විකුණලා මේ එයාටත් මේ දඩ මුදලක් ගහලා තියෙනවා උසාවි දාලා. මම කියන්න ඕනේ මේකේ ඇත්තටම මේ රට තුළ මේ ප්‍රශ්නය තියෙන්නේ දැන් ඔබතුමා කිව්වා වගේ මේ මේ CGR ඒ කියන්නේ මේ රේල්වේ මේකේ වැඩ කරන මේ සමහර නිලධාරීන්ගේ තියෙන දූෂණය. මේ රට මේ හැම ආයතනයකම ඉන්නවා මේ වගේ දූෂිත නිලධාරීන් කොටසක්. එතකොට මේගොල්ලෝ සම්බන්ධ වෙලා තමයි මේ දේවල් කරන්නේ. අපි ඒක ඇත්ත වශයෙන්ම අපි දන්නවා. ඉතින් මේගොල්ලන්ට දැඩි පියවර ගන්න ඕන. මොකද මමත් හරේ නැමැතිතුමා දෙන්නම මේ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය තමයි දැඩි දඬුවම් ලබා දීම මේ වගේ මිනිස්සු කොටසකට. මොකද මේගොල්ලන් වගේ පුංචි කොටසක් හින්දා මේ රට විශාල වශයෙන් මේ ජාත්‍යන්තරයේ අපි අපේ තිබ්බ හොඳ නමක් අපි පළුදු කරගන්න එක තමයි මේ කරන්නේ. ඉතින් ඔය කතාව ඔව් මමත් අහලා තිනවා. මේ වගේ 8000 ගානකට මේ තරම් මේ පුංචි ගානක් ගෙවන වෙලාවේ 8000 ගානකට මේකේ ටිකට් නැතිකමත් නෙමෙයි, මේවා ඔක්කොම බ්ලොක් කරගන්නවා. මේවා ඔක්කොම බ්ලොක් කරලා මේගොල්ලෝ අරගෙන තියාගෙන මේවා වැඩි ගණන් වලට විකුණනවා. මේ අර ක්‍රිකට් මැච් වල වෙන එකේ අනිත් එක මේ. ඔය ක්‍රිකට් මැච් තියෙනකොටත් මේකම තමයි වෙන්නේ. මිනිස්සු ටිකට්ස් අරගෙන තියාගෙන අන්තිම මොහොතේ තියලා වැඩි ගණන් කියා හිතා ගන්න බැරි ගණන් වලට මේවා විකුණනවා. ඉතින් මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම නවත්තන්න ඕන. මේක ඩිජිටලයිස් වෙලා තියෙන මේ මේ ඔන්ලයින් වල බුකින් සිස්ටම් එක අපි තව ටිකක් මේක අධීක්ෂණය කරලා මේ මේ තියෙන මේ දූෂණය නවත්විය යුතුමයි. ඒක ගැන අපි පියවර ගන්නව ළඟදිම මේක අනිවාර්යයෙන්ම නවත්තන්න. දැන් ඒ වගේම තමයි මේ ප්‍රශ්නෙත් ඔබතුමිය අහන්න නැතුවම බෑ. දැන් සමහර තැන්වල සංචාරක වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල පෝයදාට සහ ඒ කියන්නේ රාත්‍රී කාලේ රාත්‍රියේ 12න් විතර පස්සේ හොර්මත්පන් විකිණීමේ ජාවාරම් වගේක් සිදු වෙනවා. මේකටත් යම් කිසි පියවරක් ගන්න මොකද සංචාරක පොලිසියත් සමහරට ඉන්නවා. ඔවුන්ගෙන් මුත් කිසිම සහයක් ලැබෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. කොහොමරි මේ කටයුත්ත සිද්ධ වෙනවා. නෑ, මේ සුරාබදු මේ ප්‍රශ්නේ හැමතැනම වගේ තියෙන ප්‍රශ්නයක්. මොකද මම මේ පහුගිය කාලේ ඇල්ලට ගිය වෙලාවෙත් මට ගොඩාක් දේවල් ආරංචි වුණා. මම මේ මිනිසුත් එක්ක කතා කරා. මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. මේ සුරාබදු මේ රටට අහිමි වෙනවා මිලියන කෝටි ගණන් මුදල් බදු මේ මේ හොර ජාවාරම් කරන අයගෙන්. නමුත් පෝය දවසට අපි දන්නවා ආගමික මේකක් වශයෙන් පෝය දවසට මත්පැන් විකිණීම තහනම්. මොකද පෝය දවසට වහලා මේ මේ මත්පැන් සල් වහලා ඔක්කොම තියෙන්නේ. නමුත් මේවා විකුණන්නේ නැහැ හෝටල්වල වුණත් මේ මත්පැන් දීම නවත්තලා තියෙන්නේ පෝය දවසේ. මොකද ඒක අපි ඒ ගරුත්වය තියන්න ඕන. අපේ රට බෞද්ධ රටක්. අපි ඒ බෞද්ධ දර්ශනය, අපේ බෞද්ධ ආගම අපි රැක ගන්න ඕනේ. ඉතින් ඒක නවත්තලා තියෙනවා. නමුත් මම මේක පෝය දවස කියලා මේ අපේ රටේ මේ බෞද්ධ රටක් වුණාට අපේ ඒ මිනිස්සුම තමයි මේවා හොරෙන් විකුණන්නේ. ඉතින් ඒක මුදල්, මේක මේක බිස්නස් එක. ඉතින් ඒක හින්දා ඒවා වටලන්න යන අය අන්තිමට කරන්නේ ඒගොල්ලන් ගාණක් අරගෙන මේ මේක තමයි දූෂණය. මේ රටේ තියෙන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ හින්දා තමයි මේ රට මේක මේ නීතියානුකූලව කිසි දෙයක් අපිට කරගෙන යන්න බැරි මේ කීප දෙනෙක් කරන මේ දූෂණ ක්‍රියාවල්. එතකොට මේක ඒ සුරාබදු නිලධාරීන් විසින් කරන දූෂණයක්. මේක ගොඩාක් හැම තැනම වගේ වෙනවා. ඉතින් මම හිතනවා මේ මේවට අපි මේ වෙනම ටීම්ස් හදලා මේවා අධීක්ෂණයකට එක්ක අන්ඩර් කව ටීම්ස් හදන්න ඕනේ, සිවිල් ටීම්ස් හදාගෙන මේ වගේ දේවල් වලට ළඟදිම මං හිතන්නේ මේවා වටලන්න අපි වෙනම වැඩපිළිවෙලක් යොදන්න මම ප්‍රොපෝසල් එකක් ගෙනත් තිනවා. මේක කළ යුතුමයි.
දේවගේ තමයි සංචාරක මැතිතුමත් සඳහන් කර පසුකු දාලා සංචාරක කලාප පිහිටවන්න ඕන කියලා මීගම නුවර වගේ ප්‍රදේශවල. දැන් මේකේ අලුත්ම තත්ත්වය මොකක්ද? ඒකේ ප්‍රවර්ධනතාවයක් තියෙනවද? ඔව්, ඇත්තටම දැනට තියෙන අපේ සංචාරක කලාප මං හිතන්නේ 15ක්ද කොහෙද අපි දැනටත් ගැසට් කරලා තියෙන සංචාරක කලාප තියෙනවා රටේ. නමුත් අපි ඒකට ඇඩ් කරනවා තව 49ක්. සංචාරක කලාප වශයෙන් අපි හඳුනගෙන තියෙනවා 49ක් තව. ඒකත් අපි දාලා තියෙනවා ගැසට් කරන්න. ඒකත් මං හිතන්නේ මේ නුදුරු වැඩි කාලයක් යන ඉස්සෙල්ලා අපි ඒක තව මං හිතන්නේ මාසයක් වගේ ඇතුළත මේ පළාත් සියල්ලක්ම ගැසට් වෙනවා මේ කලාප හැටියට, සංචාරක කලාප හැටියට. ඉතින් මේකට එතකොට අපි අර තියෙන 15ට තව 40 ගාණක් ඇඩ් වෙනවා. එතකොට මේ මේ පළාත් සියල්ලක්ම සංචාරක කලාප හැටියට. මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒක අවශ්‍යයි. මොකද විශේෂයෙන්ම ආවහම සංචාරකින්ගේ පැමිණීම දැන් වැඩි වෙලා තියෙන හින්දා රටට ඉදිරියටත් ඒ වගේ තමයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ පැමිණීම ඒක හින්දා අපි අනිවාර්යයෙන්ම මේ සංචාරක කලාප හැටියට වෙන් කළ ගත යුතුමයි. ගංජා වගාව නිසා විශාල විදේශ විනිමයක් ගන්න පුළුවන් කියලා ඔබතුමිය කියලා තිබ්බා. හැබැයි දැන් පහුගිය දවසක මහාචාර්යවරයෙක් ලුණුගම් විහාරයේදී මේ ගංජා වලින් හදපු නිෂ්පාදනවල ප්‍රදර්ශනයක් තිබ්බා. හැබැයි එහිදී ඔහු අත්අඩංගුවට ගත්තා. දැන් එතකොට මේ වගේ දෙයක් ප්‍රවර්ධනය කිරීමේදී ගැටළු තත්ත්වයක් නේද මෙහෙම අත්අඩංගුවට ගැනීම නිසා? ඔව්, මේක ප්‍රශ්නයක් තියෙන මෙතන. රටේ තාම මේක අපි ගංජා වගාව අපි තාම නීතියානුකූල කරලා නැහැ රට තුල. ඒක ඒක වෙමින් පවතින දෙයක් දැනට. ඒක කැබිනට් එකෙන් අනුමැතිය අරගෙන අපි පනත සංශෝධනය කරන්න කියලා ආයුර්වේද අමාත්‍යාංශයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මගින් පාර්ලිමේන්තුවට ගෙනල්ලා දැන් මේ ළඟදී මේ පනතත් අපි සංශෝධනය කරපු පනතත් අපි ඕකේ කරා. ඊට පස්සේ මේක ගැසට් කරලා මේක මිනිස්සු පටලවගෙන තියෙන තැනක් තමයි මේ කන්සවගාවයි. මේ පහුගිය කාලේ ඔය කියන මහාචාර්යවතුමා මේ කරන්න හැදුවේ එතුමා ඒ ගංජා ප්‍රවර්ධනය නෙමෙයි කළේ. එතුමා ඒ ප්‍රවර්ධනය කරන්න හැදුවේ මේකේ තුලින් අපිට ගන්න පුළුවන්, හදන්න පුළුවන් කර්මාන්ත. මේක තුලින් කරන්න පුළුවන් මේ වැලි වැඩඩ් සර්විස් එක. එතකොට ඒක තුලින් ඒ ඒක ඇවිල්ලා වෙන දෙයක්. ඒ ඇවිල්ලා හෙම්ප් කියන දේ. ඒ හෙම්ප් කියන්නේ ඉන්ඩස්ට්‍රියල් හෙම්ප්. හෙම්ප් කියන ගස වෙන දෙයක්. ඒක තමයි කර්මාන්ත වලට පාවිච්චි කරන්නේ. ඔය සෑම දෙයක්ම කරන්න පුළුවන් ඔය හෙම්ප් කියන ගසින්. එතකොට හැබැයි ප්‍රශ්නේ තිබුණේ අද තාමත් නීතියානුගත කරලා නැති හින්දා මේක එතුමාට ඒක ප්‍රශ්නයක් වුණා. මොකද මේක ප්‍රවර්ධනය කරන්න තහනම් හින්දා දැනට රටේ ඒක හින්දා තමයි එතුමාව අත්අඩංගුවට ගත්තේ. නමුත් ඒක අපි එතුමා හරියට අපිත් එක්කත් සාකච්ඡා කරලා අපේ මේ අවශ්‍ය නීති පියවර අරගෙන මේක අපි කරන්න කරා නම් මේක මේ මේක ප්‍රවර්ධනය කරන එක නෙමෙයි. නමුත් මේකෙන් එන රටට ගන්න පුළුවන් ප්‍රයෝජනය, මේකෙන් ගන්න පුළුවන් දේවල් පෙන්නන එක ඇත්තට මේක හොඳ දෙයක්. අන්න එක නරකයි කියන්නේ එක හොඳ දෙයක්. කවුරු හරි මේකට ඉදිරිපත් වෙලා මේකේ තියෙන වටිනාකම මේ රටේ ජනතාවට පෙන්වන්න ඕන. නමුත් ඒක කරන්නේ මං හිතන්නේ එතුමාගේම තනි මතයෙන් ඒ කරන්න ගිය එක දෙයක් හින්දා තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න උනේ. නමුත් ඒක ඉදිරියේදී මම හිතනවා එතුමත් එක්ක සාකච්ඡා කරලා අපිට මේක ඉදිරියේදී හරියට නීත්‍යානුකූලව මේක කරන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් මම කතා කරන කැනබිස් එක ඇවිල්ලා මෙඩිකල් කැනබිස් එකක්. ඒක ඇවිල්ලා වෙනම දෙයක්. ඒක වෙනම ආයෝජකයෝ ගෙනල්ලා රටට ඩොලර් මිලියන ගණන් ගේන්න පුළුවන් ආයෝජනයක් තමයි කැනබිස්. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මෙඩිකල් දෙයක්. ඉතින් ඒක ගැන මේ මේ මෙතුමා මේ කරේ වෙන දෙයක්. මේක ඇවිල්ලා හෙම්ප් කියන එක ඉන්ඩස්ට්‍රි එක කර්මාන්ත කොච්චර බිහි කරන්න පුළුවන්ද කියන එක තමයි එතුමා එකෙන් පෙන්වන්න හැදුවේ. මොනතරම් ප්‍රොඩක්ට්ස් මේක තුලින් හදන්න පුළුවන්ද කියලා. ඇත්ත ඒක කරන්න පුළුවන්, විශාල කර්මාන්ත බිහි කරන්න පුළුවන් මේ රටේ. ඕකේ ඉතින් අපේ අපේ මිනිස්සුන්ගේ මේ ඇස් ඇරෙන්න ඕන මේක ගැන. මේක සත්‍ය පිළි අරගෙන මේක ඇස් ඇරෙන්න ඕන. මේ ගංජාකාරයෝ කියන එක මේ ඔළුවෙන් අයින් කරන්න. ගංජා බොන මිනිස්සයා ගංජා බොනම කොහොමටත් ඒක හොරෙන් බොනවා, ඒක නීතියානුකූල නොවනත් බොනවා. දැන් ඉතින් ওই මත් පෙති මත් කුඩු අරවා මේවා නීතියානුකූල නැහැ. නමුත් අපේ රටේ මේක බහුලව දකිනවා. 105ක අධික මිනිසුන් කොටසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා මේ රට තුල. එතකොට මේ ඔක්කොම නීතියානුකූල නෙමෙයි. ඉතින් මම කියන්නේ මේ ගංජා බොන එක නෙමෙයි, මේක තුලින් අපිට ගත හැකි රටට ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ක්‍රමවේදය විතරයි මේකෙන් අපි ගන්න ඕනේ. Minister, what's the permanency of the minimum room rate? The minimum room rate actually what has happened is they have through the tourism ministry they have brought these minimum room rate because of the you know the situation in the country and you know that there should be because there are some places that they go on a very low rate and then that is actually
what happens with the other hotels and the other, you know, accommodation, when some of them go on a very low rate, it is very difficult for the others to give an increased rate. But obviously, there is a difference between the facilities that's been provided. So everything is depending on the facilities. Now, a five-star hotel cannot, you know, go under whatever their rate is. So that is the reason, actually, there was a fixed rate for this. So that is something also we are looking into, because it has caused some problems. But there are a lot of hoteliers who are agreeing with us that there should be some sort of a minimum rate, because otherwise it's going, you know, haywire the sunshine, where these people just go and, you know, they can tell you any amount when they look at you. So is it going to be permanent, or is it just a temporary measure? At the moment, it's actually, we had the minister has implemented this because he wanted it to go on a long term. But because of the issues, I think, that's happening at the moment, and the complaints we are getting from the hotel industry and things, we will have to reconsider some sort of rethink on it. And is there anything else to sort of promote MICE tourism? Because these hoteliers are saying that MICE tourism has been affected due to the minimum room rate. Yeah, that's what I was just saying. Because of, you know, this MICE tourism, where we have the 2-star, 3-star, 4-star, 5-star level hotels. Plus, we haven't forgotten that we have got very expensive boutique hotels in Sri Lanka. There are lots of hotels that, you know, doesn't come on to, the front with these prices. But there are lots of hotels that can cost. I know a few hotels that some of them are like $1,500 per night. So that's how much people are willing to spend as well. So we have these high-end spenders as well. But when it comes to the MICE, tourism, that is also, I think, was taken into consideration when they brought in this fixed rate. So we are having to look at it again anyway, because of the complaints that we get from quite a lot of hoteliers. I have got a lot of complaints anyway. Minister, you have been actively promoting this nighttime tourism, nighttime economy. What's the update on that? Well, I think so far I have achieved quite a lot. When it comes to the nighttime tourism, means it's the night, the street, you know, the food, street food situation, then the bars which are being kept open, because now, if you know, the wine stores are open till 10 o'clock in the night instead of 9 o'clock. The restaurant bars are allowed to be open till 1, 2 in the morning, especially in the 5-star hotels, till 2 in the morning. But previously, it was everybody had to shut at 11 o'clock, all the bars, everywhere. That was the license. But now it has been extended up to 2 in the morning, and also the wine stores that are at 10 in the night. And also street food, where there's, if you walk out now, you will see a lot of places where they have till very late in the night, till 1, 2 in the morning, that carries on with street food areas and where the tourists move around. But very unfortunately, we saw there was an incident in Colombo, Halsdorf, where there was the tourists trying to be ripped off by one of the vendors, which was wrong. Things are happening, especially when it comes to the night economy. As you can see, especially the down south, we're having lots of concerts and events and things like that that takes place. So hopefully we will change eventually. Do you want to introduce any more activities to this nighttime economic? Yes, actually we should be having more open, like concerts. We should have more, I think even the malls, we should have malls, shops open till very late in the night, because people like to shop in the night. Like if you go to Singapore, we have, you know, till very late in the night, there are shops open. And if Sri Lanka is a tourism hub, then, we have to have, I would prefer to have it 24 hours actually running. Minister, last time you told that you were so critical on this name, spa, using, you know, spa, and it's being used to something else. Yes. And you won't take action. Any update on that? Yes, I have actually been talking about it. And I spoke to the health minister as well about it, where we have to bring some sort of a rule that when you say spa, it has to be wellness. So I don't know if anybody understands that,
in the area of the areas where I said like Thalavathukoda Kota, Vathurugiri, Malabey, Kote, Pitakote, all these areas. If you take this whole area, we have 600 odd supposed to be wellness centers called spa. So I don't know how many people go for wellness to the 600 odd places just a kilometer away, or maybe even 50 meters away from each other. We have about, 100 in a stretch of spas. So I don't know whether I have seen anyone who's so interested in wellness going in there. So obviously, we are just without beating around the bush. We have to be truthful and speak the facts. And the fact is, those are not spas and they are not wellness centers. So spa means it's a different thing when you say spa. When we go to other countries and we say we are going to a spa, we are going to a spa, meaning a wellness center. But in Sri Lanka today, if someone says you're working in a spa, and they look at you, even at a young woman, if she says, I work in a spa in a hotel, they will look at you as if, you are like, wow, okay, you work in a spa, who are you? Right? This is the attitude. So we have to change this, because spa workers, masseurs, these are degree level. You have to study up to a degree level in other countries to be a masseur, to work in a wellness center. You have to have that sort of education. But these places are nothing like it. Indirectly, do you say there should be regulations? There should be regulations. Definitely there should be regulations. I have said it before, I will say it again. If this is the case, if this is exactly what is taking place, illegal prostitution, illegally, if it's taking place, then there should be, and we cannot stop it. We are never going to be able to stop this. It doesn't matter how hard we try. It is something that cannot be stopped anywhere in the world. So the fact is that it is going to carry on, but we have to stop the danger when it comes to health issues of the people of the country, and especially the people who are working in these places. They have to be made sure that they are healthy, and they are not with any disease. So this should be regulated. And they should be taken in for medical, they should be given medical checkups on a monthly basis. As things like this should happen. And last question, ma'am. You spoke about corruption, in the tourism sector. But we have seen a lot of corruption during the economic crisis. And people who are responsible and accountable for economic crisis are still there. I mean, as a government... are you all trying to do anything on that? Definitely. We have brought in an anti-corruption bill now, and it is a very strong and very strict bill. So under that, anyone who gets involved in any sort of corruption will be brought in front of this anti-corruption commission, and they will be punished. There is no doubt about it. And I think that the only way a country will go ahead is without any corruption. Because as long as we know the main places in a country is so corrupt, but this is nothing, people misunderstand and they have been pointing a finger at the politicians being corrupt. But it is very difficult for a politician to steal without the help of an official. A government officer has to help them doing that. So as long as that is taking place, it's never going to stop. So they have to stop this within every department. We have seen lot of laws and new legislation to face this corruption, to eliminate corruption. But the issue is the laws are not implemented properly. And what assurance you can give that this Yes. Anti-Corruption Act will be implemented properly? Actually, recently we have brought in the commission. We have brought in the. Bribery at COPA, which I am a member of the COPA and I have been questioning them. And we were all together planning how we can take forward whatever we bring forward, and we find out through the Auditor General's department and whoever we bring to the COPA. And when we find out that there has been some corruption taking place and who's to be responsible, we have got another subcommittee, which I'm also a member in, that how do we get the punishments out to these people? How do we stop it? It's no point of us bringing them into COPA Parliament and questioning them, and then they laugh at us and let them go. So that is the reason we will bring them through the anti-corruption.
through that bill, we can bring them and question them and take action against them. So this is exactly in process right now. At the moment, we are in discussion with that. ඔව් සිංහලෙන් කිව්වොත් ඇත්තටම දැන් අපි දන්නවා ස්පා කියන නම ලෝකෙම හඳුන්වන්නේ මේක සෞඛ්‍ය සම්බන්ධයෙන් දෙයක්. එතකොට මේවා ඇවිල්ලා වෙල්නස් සෙන්ටර්ස්. මේවට මිනිස්සු යන්නේ මේ තමන්ගේ ඇඟ කියන්නේ සම්බාහනය කරගන්න, එහෙම නැත්නම් හෙඩ් මසාජස් වලට, ෆුට් මසාජස් වලට, මේ වගේ තැන් තමයි මේ වෙල්නස් සෙන්ටර්ස් තමයි ස්පා කියලා හඳුන්වන්නේ ලෝකෙ ඕනම තැනක. නමුත් අවාසනාවකට මේ ස්පා කියන නම අපේ රට තුල වෙනමම දෙයකට යොදවගෙන තියෙනවා. ඉතින් මම කිව්වේ දැන් ස්පා කියන නම අපි බැලුවොත් 600 ගානක් තියෙනවා. අපි ගත්තොත් තලවතුගොඩ හෝකන්දර කෝට්ටේ, එතුල් කෝට්ටේ, මාළබේ, පන්නිපිටිය මේ ඒරියාස් ඔක්කොම ගත්තොත් 600 ගානක් තියෙනවා. මමම දන්න දේවල් මේ මම මේ කියන්නේ මම දැකලා තියෙන දේවල්. නමුත් මේවට යන්නේ වෙල්නස් වලටද? අපි හොඳටම දන්නවා ඒක නෙමෙයි මෙතන වෙන්නේ කියලා. ඒක අපි හොඳටම දැකලා තියෙන දෙයක්. අපි මේ මිනිස්සු බොරුව මේ ඇත්ත වහලා බොරුවෙන් ජීවත් වෙන්න කැමති කොටසක් හිටියට මම ඒකට කැමති නෑ. ඉතින් මම කියන්නේ මේ ඇත්තට මූණ දිය යුතුයි. මේ ඇත්ත නවත්තන්නත් බෑ අපිට. මේ දේවල් නවත්තන්න බෑ. මෙතනින් වෙන්නේ සේවාවක්. ඇත්තටම මේ සේවාවට ඉල්ලුමක් තියෙන හින්දා තමයි මේ සැපයුම තියෙන්නේ. මේ ඉල්ලුම තියෙන තාක්කල් මේ සැපයුම යනවා. එතකොට මොකද්ද අපි කරන්න ඕන? මේක නවත්තන්න බැරි නම් අපි කරන්න ඕනේ මේකට නියාමනයක් ගේන්න ඕන. මොකද මේ රටේ ජනතාවගේ සෞඛ්‍යට අහිත කර දෙයක්. එහෙමනම් එතන ඒ විතරක් නෙමෙයි මේ සේවාව සපයන අයගේ සෞඛ්‍ය අපි බලන්න ඕනේ. එතකොට මේගොල්ලන්ට මෙඩිකල් චෙකප්ස් ගෙන්න ඕනේ. මේගොල්ලන් හැම මාසයකට සැරයක්ම මේක මෙඩිකලි චෙක් වෙන්න ඕනේ. මේ වගේ තමන්ගේ සෞඛ්‍ය තමන් ඒගොල්ලන් අපි ඒක නියාමනය කරන්න ඕනේ. නැත්තම් මේක ලොකු විහසනයක්. මොකද අපේ තරුණ පරපුර ගොඩක්ම මේවයි පාවිච්චි කරනවා. අපි දන්නවා පහුගිය කාලේ ඒජ් වලට ගොදුරුනේ ගොඩක්ම අවුරුදු 19 25 අතර තරුණ පිරිමි ළමයි. එතකොට මේකට හේතුව මේ හේතුව එකක් මේක තමයි. එතකොට මේක නියාමනේ වුනේ නැත්නම් මේක නවතින්නේ කොතනින්ද? අපේ තරුණ පරපුරට මොකද වෙන්නේ? අපි මේ දරුව ගැන හිතන්න ඕනේ. මේක මේ අවශ්‍ය මේ අපි මේ කතා කරාට අපි මේක අවශ්‍යතාවයක් මනුස්ස ජීවිතේ. එතකොට මේ අවශ්‍යතාවයට දෙන සැපයුම අපි නියාමනයක් යටතේ සෞඛ්‍ය සම්පන්නව දිය යුතුයි. ඒකයි මම මේ කියන්නේ. මොකද නැත්තම් මේක ලොකු ප්‍රශ්නයකින් තමයි මේක ඉවර වෙන්නේ. එමෙතුමේ වඩාත් හොඳට ප්‍රතිමිය පැහැදිලි කර. ඇයි අපිට බැරි මේක නීතියානුකූල කරන්න? ඒක තමයි මම මේ කියන්නේ. නියාමනයක් යටතේ ගෙන ආපුහම මේක නීතියානුකූලව නියාමනය විය යුතුයි. ඒකයි මම කියන්නේ. අපි කියන්නේ නැහැ මේක මේ නියාමණයට දැනට මොකක් හරි වැඩපිළිවෙලක් අරගෙන යනවද? නියාමණයට මම මේක හැමදාම පාර්ලිමේන්තුව තුල, කාරක සභා තුල, කන්සල්ටේටිව් මීටින්ග්ස් තුල හැමදාම මම මේක කතා කරනවා, ගෲප් මීටින්ග්ස් තුල. ඉතින් මම කියන්නේ මේක කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුලින්. මේක මම සෞඛ්‍ය අමාත්‍යතුමාත් සමග කතා කරලා තියෙනවා. මම කිව්වේ මේක අපි මේගොල්ලන්ට කතා කරලා සිසිර ජයකොඩි අමාත්‍යතුමාත් එක්කත් කියලා තියෙනවා. මේක මේගොල්ලොත් එක්ක මේකක් මේ ස්පා කියන බෝඩ් එකක් ගහලා තැනක් ඕපන් කරද්දිම ඒකට ගේන්න ඕන ක්‍රයිටීරියා එකක්. මේකයි විය යුත්තේ. මේ ක්‍රයිටීරියා එක අනුව තමයි ඔයාට පුළුවන් මේක අරින්න. එහෙම නැත්නම් මේ ස්පා එකක් ඔයාට කරගෙන යන්න බෑ. ඒක තහනම්. ඒක වහන්න ඕන. ඒ වගේ නීති රීති යටතේ මේවා ගේන්න ඕන. ඉතින් මේවා ක්‍රියාත්මක වෙන්න ඕන. අපි නිකන් මේවා කටින් කියලා කොලේකට මේ සීමා කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යහපත් ප්‍රතිචාරයක් නැද්ද මේ යෝජනාවට? නෑ, එහෙම ප්‍රතිචාරයක් නැතිකම නෙමෙයි. සෞඛ්‍ය අමැතිතුමත් මේක ඇත්තටම එයා පිළිගන්නවා, මේක විය යුතුයි කියලා. ඉතින් මම හිතනවා මම තව ටිකක් මේක ගැන කෑ ගැහුවා නම් අර අඬනකොට කිරීරෙන්නේ ඒ වගේ කෑ ගහලා තමයි මේ වැඩ ටික කරගන්න වෙන්නේ රටේ. මේ මේ හරි පැත්තට මේ රට ගෙනියන්නේ නම් පොඩක් මේ 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 කෑ ගහගෙන ඉන්න වෙනවා. නැත්තම් මේක මේ කරෙන්නේ නැහැ. ඒ මත්තෙම ඉන්න ඕන. දැන් මං කැනබිස් මත්තෙම හිටියේ. ගංජා ඩයන කිව්වා. ගහලා ගංජා ගහලා කතා කරන්න කිව්වා. ඒ ඔක්කොම කමන්නේ කිව්වා මම. හැබැයි ඒ ඕන තැනට යන්න නම් ඒ ප්‍රෙෂර් එකේ යන්න ඕන. ගරු ඇමැතිතුමේ අපි දකින දැන් මේ මේ දවස්වල බොහොම වැඩි වශයෙන් සංචාරකයෝ ලංකාවට එනවා. එතකොට දැන් මේ නවාතැන් පහසුකම් ප්‍රශ්න බරපතලව මතුවෙනවා. එතකොට රජය විසින් වැඩපිළිවෙලක් කරගෙන ගිය අර හෝම් ස්ටේ ස්ටේ හෝම්
වැඩපිළිවෙල. ඒකේ දැන් වර්තමාන තත්ත්වය කොහොමද? කොහොමද ජනතාව මේකට කැමැත්තක් දක්වනවද? මේ සම්බන්ධයෙන් වර්ධනීය තත්ත්වයක් තියෙනවද? කොහොමද කියන එක. ඔව් ඇත්තටම ගොඩක් දැන් හෝම් ස්ටේස් ඕපන් කරගෙන යනවා. ගොඩක් අය ඇවිල්ලා එකෙන් අවසරත් ඉල්ලගෙන සංචාරක මේ අපේ ටූරිස්ට් බෝඩ් එකෙන් ඉල්ලගෙන යනවා මේ මේ හෝම් ස්ටේස් වලට. හැබැයි මම හිතන්නේ හෝම් ස්ටේ කිව්ව පළියට ඕනම තැනක හෝම් ස්ටේ එකක් කරන්න දෙන්න බෑ. ඒකත් නියාමණය වෙන්න ඕනේ. ඒකත් යම් කිසි ක්‍රයිටීරියකට එන්න ඕන. මොකද අපි බලන්න ඕනේ ඒ ගෙදර තුල ඒ දෙන ඒ අපි රූම් එකක් රෙන්ට් කරනවා නම් ෆොරින කෙනෙකුට ඒකක් ඒ ගෙදර ඉන්න පරිසරයට හානියක් වෙනවද? ඒකෙන් ඩැමේජ් එකක් වෙනවද? ඒකෙන් අනාරක්ෂිත තත්ත්වයක්පත් වෙනවද? සහ ඒ එන සංචාරකයාට එතනින් අනාරක්ෂිත තත්ත්වයක් එනවද කියන එක. මේ දෙකම අපි බැලන්ස් කරලා තමයි හෝම් ස්ටේස් කියන එකට ඇත්තටම අවසර දෙන්න ඕනේ. මොකද නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් පොඩි උදාහරණයක් ගත්තොත් පුංචි දරුවෝ ඉන්න ගෙදරක හෝම් ස්ටේ කියලා අපි දුන්නොත් එහෙම මේ එක පැත්තක් අපි මේ 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 ෆොරින කෙනෙකුට මෙතනට පීඩෝෆයිල් කෙනෙක් එන්න පුළුවන්. අපි දන්නේ නැහැ. අපි මේ මිනිස්සයා ගැන දන්නේ නැහැ. ඊළඟට රට ඉඳලා එන්න පුළුවන්. එතකොට මේ පීඩෝෆයිල්ස්ලා කියන අයට මේ පුංචි දරුවෝ ඉන්න තැනක හෝම් ස්ටේ එකක් දෙනවා කියන්නේ විශාල අනාරක්ෂිත තත්ත්වයක්. අපේ දරුවන්ගේ ආරක්ෂාවට ලොකු හානියක්. ඉතින් මේ ඔක්කොම බලලා තමයි අපි මේ දේවල් කරන්න ඕන. මේ හැමදේම හරියට නියාමනයක් කරලා හරි අධීක්ෂණයක් යටතේ කරන්න ඕන දේවල්. හැබැයි යෝ ලොකු ප්‍රශ්නයක් තියෙන ඇකමඩේෂන් එක රටේ. මොකද දැන් අපිට එන්න එන සංචාරක මම හිතන් 2018 තමයි ලක්ෂ 28ක් පමණ ප්‍රමාණයක් ආව, නැත්නම් 24ක් පමණ ආවා. අන්තිමට අපිට ආවේ 2018 තමයි මෙච්චර සංචාරකයේ ප්‍රමාණයක්. හැබැයි මේ අවුරුද්ද තමයි ඊට පස්සේ වැඩිම සංචාරකයෝ ඇවිල්ලා තියෙන්නේ. දැන් අප්‍රේල් මාසෙට පමණක් අපිට ඇවිල්ලා තිනවා 121,500 ගානක සංචාරක මේ අප්‍රේල් 25 වෙනකොට. එතකොට දැනට අපි ලක්ෂ 7 පන්නලා ඉවරයි මාස 4ක් ගිහිල්ලා සංචාරකයෝ. ඉතින් ඒකට ගොඩක් හේතුව තමයි අපේ ෆ්‍රී වීසා. මොකද මම මේක ගැන මං හිතන්නේ ඔයගොල්ලෝ හැන්සාඩ් එකට ගියොත් ඔයගොල්ලෝ පහුගිය මගේ ස්පීචස් ඇහුවොත් පාර්ලිමේන්තුවේ මම ගොඩක් වෙලාවට කෑ ගහලා තියෙනවා මේකට රටට එන අයට ෆ්‍රී වීසා ලබා දෙන්න. එතකොට තමයි මිනිස්සුන්ට මේ මේ මෙතනට අපි මෝ ඇට්‍රැක්ට් කරගන්නේ මේ ෆ්‍රී වීසා සිස්ටම් එක ගියොත් එහෙම. ඉතින් මම හිතනවා මේ අපේ ගරු ඇමතිතුමත් ඒකට අපේ විදේශ ඇමතිතුමත් දෙන්නම එකඟ වෙලා දැනට මේ රටවල් 7ක් තියෙනවා. නමුත් අපි රටවල් 67ක් ෆ්‍රී වීසා වලට මං හිතන්නේ මේ සතියේ කැබිනට් එකට දානවා. රටවල් 67කට ෆ්‍රී වීසා ලබා දෙන්න කියලා ඒකත් කැබිනට් එකෙන් අප්‍රූව් වුණාට පස්සේ ඒක අපි ඉම්ප්ලිමන්ට් කරනවා. ඉතින් ඒක මම හිතනවා තවත් ඇට්‍රැක්ෂන් එකක් වෙයි ගොඩක් රටවල් වලින්. රටවල් 67ක් යන විශාල ප්‍රමාණයක් තව මේ ලංකාවට සංචාරක ඇඳගන්න. මගේ ඊළඟ ප්‍රශ්නය මේ ඔබතුමීට මේ පාඨක ප්‍රශ්නයක්. ඒ කියන්නේ සජීව විකාශය හරහා අපිත් එකතු වෙලා ඉන්න පාඨකයෙක් ඉදිරිපත් කළ තියෙනවා. ඔහු ප්‍රශ්න කරන්නේ දැන් සංචාරක අමාත්‍යාංශයේ විදිහට ලංකාවට පැමිණෙන සංචාරකයොන්ට උපරිම සේවයක් සලසන්න රජය, ඒ කියන්නේ එහෙම නැත්නම් සංචාරක අමාත්‍යාංශය කැප වෙලා තියෙනවද? ඒ සම්බන්ධයෙන් ඔබතුමීලා සෑහීමකට පත් වෙලා තියෙනවද කියලා. ඇත්තටම මේ ගොඩක් අයට තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා. දැන් සංචාරක අමාත්‍යාංශයේ අපේ කොටසක් තියෙනවා අපිට බාර. දැන් ගොඩක් අය හිතනවා පින්නවල ගන්නකෝ. පින්නවල ගත්තොත් පින්නවල ඇවිල්ලා ඉස්සර සංචාරක අමාත්‍යාංශයට තාපු එකක් බොටැනිකල් ගාර්ඩන්ස් කියන ආයතන අපේ ඒක ආයතනයක්. හැබැයි අද පින්නවල කියන වනජීවියකටයි. සීගිරිය කියන්නේ කල්චරල් එකටයි. ඒ කියන්නේ සංස්කෘතික එකටයි. හරිද? මේ ගොඩාක් දේවල් පැටලිලා තියෙන්නේ. දැන් අපිට සංචාරක අමාත්‍යාංශයෙන් මේවා අධීක්ෂණය කරලා නියාමනය කරන්න බෑ කිසි දෙයක්. ප්‍රයිස් එකක් වුණත් අපිට තමයි බනින්නේ. දැන් මට කතා කරා මම ඉතින් දෙයියනේ කියලා බැනුම් අහන්න හරි රෑ 12ට ෆෝන් එක ගන්න කෙනෙක්. ඉතින් මොනවා කරන්නේ? සමහරට බැනිනවා මිනිස්සු, සමහරට කම්ප්ලේන්ට් කරනවා මිනිස්සු. ඉතින් ඒවා අහන්න තමයි අපිට මේ රාජකාරිය බාර දීලා තියෙන්නේ. ඉතින් මම ඒවට උත්තර බඳින්න ඕනේ. නමුත් ඔය සීගිරිය ගත්තොත් මේක කරන්නේ සංස්කෘතික මේකේ. මේවා යන්නේ සංස්කෘතික අරමුදලට. එතකොට ඒගොල්ලෝ තමයි මේවා තීන්දුව తీරන ගන්නේ. ඒගොල්ලෝ අපිත් එක්ක කතා කරලා මේ ප්‍රයිසස් වැඩි කරේ නැහැ. එතකොට මේක ගොඩක් අය හිතනවා සංචාරක අමාත්‍යාංශයට තමයි මේකේ බාරකාර මේ වැඩේ රාජකාරිය තියෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා මේ ගමන අපි මේ සංචාරක කියන්නේ සෑම දෙයක්ම එකතු වෙච්ච දෙයක්. වනජීවීක මේ සංස්කෘතිය. එතකොට මේ සියලු දේම එකතු වෙලා කරන දෙයක්. ඉතින් මේ එක එක්කෙනා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය පරිදි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මේ දැන් රේල්වේ එක ගත්තොත් එහෙම මම කිව්වා වගේ ඒගොල්ලෝ මේ ඔය වගේ ටිකට්ස් විකුණනවා. මේක සංචාරක අමාත්‍යාංශයේ අයිති එකක් නෙමෙයි. දැන් අපිට පුළුවන් මේක ගැන ඒගොල්ලන්ට මේ තදින්ම කියලා මේක නවත්තන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද මේක ඉෆෙක්ට් වෙන්නේ සංචාරක ව්‍යාපාරවලට. එතකොට ඒකයි අතර වෙන්නේ. ඉතින් රජයක් හැටියට ඇත්ත අපි මේක ගැන අනිවාර්යයෙන්ම මේ අපි හොයලා බලනවා. අපි සැටිස්ෆයි වෙන්නේ නැහැ ඔය වෙන දේවල් ගැන. ඊළඟට දැන් මේ හෙට අනිද්දා
මේ දිනයක් සූදානම් වෙලා තියෙනවා. දේශපාලන පක්ෂ තමන්ගේ ශක්තිය පෙන්වන දවසක්. ඔබතුමිලා කොහොමද මේ ශක්තිය පෙන්වන්න සූදානම්ද? කොයි විදිහෙරද ශක්තිය පෙන්වන්න ලැහැස්ති? තනියමද එහෙම නැත්නම් ජනාධිපතිතුමත් එක්කද කොහොමද? මෙහෙමයි. ඉතින් මම කොහොමරත් රජයේ ඉන්න කෙනෙක් හැටියට රජයට සහයෝගය දෙන ජනාධිපතිතුමාට සහයෝගය දෙන කෙනෙක් හැටියට ජනාධිපතිතුමාට මගේ සහයෝගය 100%ක්ම ලබා දෙනවා. මොකද මෙතුවක් කාලයකටත් ඒක කරලා තියෙනවා. මොකද එහෙම කරේ නැත්නම් මෙතුමට තනියම මේ ගමන එන්න බැහැ. අපි සියලු දෙනාම එකතු වෙලා තමයි එතුමාට මේ ආර්ථිකයේ මෙච්චර ප්‍රමාණයකට හරි ගොඩ දාන්න එතුමාට මේ සහයෝගය දීලා තියෙන්නේ. ඒ වගේම ඉදිරියටත් ඒ සහයෝගය දෙනවා. මැයි පළවෙනිදා ගැන මැයි පළවෙනිදාට අපි බලමු කොහොමද මේ මගේ කොතනද මම මගේ සහයෝගය ලබා දෙන්නේ කියලා. හැබැයි ඒ එකම මට කියන්න ඕන මේ 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 මාලිමාව හරි ලස්සන වැඩක් කරනවා. මේ මේක රටේ ජනතාව දැනගන්නම ඕන දෙයක්. මාලිමාව මේ දැන් මේක ඇවිල්ලා කම්කරු දිනයක්නේ. දැන් අපි මැයි පළවෙනිදා කියන්නේ කම්කරු දිනයක්. මම ඇත්තටම විරුද්ධයි මේ පක්ෂ පාටවලින් එකතු වෙලා මේ දේශපාලනය කරනවට. ඇත්තටම මැයි පළවෙනිදා අපි ඒකට වෙන දිනයක් හොයාගන්නවා නම් හොඳයි. හැබැයි මැයි පළවෙනිදාට සියලු දෙනාම තමන්ගේ දේශපාලන ශක්තියයි පෙන්වන්නේ. ඇත්තට මේක කම්කරු වගේ දිනේ. මේක පක්ෂ පාට ભેදයකින් තොරව කම්කරුව සියල්ලක්ම පාරට බහින්න ඕන දවසක්. හැබැයි අපි හැමදාම මේක කරගත්තේ දේශපාලනේ අපේ ශක්තිය අපේ පාට කොහොමද අපේ කට්ටිය කොහොමද කියලා පෙන්වන දෙයක්. ඉතින් මේක කම්කරුවට වෙන දෙයක් නෙවෙයි විදිහට තමයි මම බලන්නේ. හැබැයි කම්කරුවොත් ඉන්නවා මේ එක එක පක්ෂවලට අයිති. ඉතින් ඒක හින්දා ඉතින් පක්ෂවලින් අපි ස්ටේජ් හදාගෙන මේ පළවෙනිදාට අපේ සියලු. හැබැයි මේ කම්කරු දිනේට මම දැක්ක මේ මාලිමාවෙන් හිඟන්නු ටික මාලිමාවේ සෑමදාම කලා වගේ අර පාරේ හිටගෙන ටින් එකතු කරලා අර මේ බෙල්ට් එක දෙන්නේ යාළුවෙක්, ෂර්ට් එක දෙන්නේ යාළුවෙක්, කලිසම දෙන්නේ යාළුවෙක් වගේ දැන් ඉතින් මේ යාළුවොත් එක එකතු වෙලා මෙන්න හදලා තියෙනවා රුපියල් 100 ගානේ කම්කරුවන්ට මේක අරගෙන එන්න ඕනේ. ඕම් බලා ගන්න. ටිකට් එක. මේ ටිකට් එක. මේක තමයි රුපියල් 100ට. මෙන්න මාලිමාවේ රුපියල් 100 කම්කරුව ඕගොල්ලන්ට රුපියල් 100ක් වියදම් කරලා ගන්න මේ ටිකට් එක. අරගෙන එන්නකො ඕගලන්ගේ දිනේ වෙනුවෙන් ෆයිට් කරන්න සටන් කරන්න. මේව ඒගොල්ලන්ටද ඔගොල්ලෝ මේ රට දෙන්න හදන්නේ? එක මිටට මට කියන්න තියෙන්නේ දරලිපේ ඉන්න තියෙන්නේ කාන්තාව ටික ඔක්කොටම. පුහුම්බ පුම්බ ඉන්න පුළුවන්. ආපහු හොයා ගන්න පොඩ්ඩක් අර බම්බු ඉස්සර අපි කියන්නේ බම්බුවක් තියා ඕනේ කියලා නේද? ලිපට පිඹින්න. බම්බු ටිකක් දැම්ම හදාගත්තා නම් හොඳයි තමයි කාන්තාව ටික. එක මිටට. මිනිස්ටර් දව් there is a there are discussion on the common platform for President Ranil Wickremesinghe. Is your party the Hansaya ready to give him a common platform for that? My party is not Hansaya. You were the earlier you were telephone, right? Telephone. Now, yes, there will be a few surprises, I am sure, on the 1st of May, when it comes to the UMP and the SJB parties. I think there are a few joining. So, yes, we will wait till the 1st, another one day to go, and we'll see who's going to join. අපි දකිනව පහුගිය දවස්වල ජනාධිපතිතුමා සජබ මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන විමධ්‍යගත ප්‍රතිපාදන බෙදලා තියෙන ඉතින් අපි ඒක වැඩිපුර බෙදුවයි කියලා දැන් ඔබතුමිට හම්බුණාද? එහෙම නැත්නම් කොහොමද? මෙහෙමයි. ඔව් සජබේ 20කට විතර ජනාධිපතිතුමා මේ දීලා තියෙනවා මේ විමධ්‍යගත අරමුදල. ලක්ෂ මං හිතන්නේ 500කටත් එහා ගාණක් ගෙවලා තියෙනවා මේ සජබේ ඉන්න මන්ත්‍රීවරු 20 දෙනෙකුට පමණ. ඉතින් ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් මේ ජනාධිපතිතුමා මේ කුහක දේශපාලනය නැහැ. ඔය විපක්ෂ නායකතුමා කතා කරන කුහක දේශපාලනය තුළ මේ රටේ ජනාධිපතිතුමා නැහැ. ඒ කුහකකම තිබ්බනම් ජනාධිපතිතුමා ඔය වැඩේ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් යම්කිසි විදිහක ජනතාවට සේවය කරන්න තමයි මේ දේ දීලා තියෙන්නේ විමධ්‍යගත. ඉතින් අපි සියලු දෙනාටමත් සමහරක් අයට අපි ඔය DCC චෙයාර්මන්ලා නොවන අයට ලැබිලා නැහැ. මොකද ඒ සභාපතිලට තමයි ගොඩක් මේ ඒරියාස් වල සංවර්ධනය සඳහා මේ විමධ්‍යගත දෙන්නේ. ඉතින් අපි ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන්ට දැනට තාම එහෙම දෙයක් ගැන කතා කරලා නැහැ. නමුත් මං හිතනවා එතුමා ඒකත් ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිත් ජාතික ලැයිස්තුවෙන් උනාට ඊළඟ පාර ඡන්දේ ඉල්ලන්නවා නම් ඉල්ලන්න ඕනේ. ඉතින් අපි බලමු එතුමාගේ කැමැත්ත අනුව ඒ දේ සිද්ධ වෙයි. අවසන් කරන්න පුළුවන් එතුමා. හරි, බොහොම ස්තුතියි. අනිත් එක මං කියන්න ඕන රටේ ඇත්තටම
ජනාධිපතිතුමා දැනටත් අපි දැක්කා ගොඩක් සහන දීලා තියෙනවා. දැන් අපි දැක්කා ඊයේද හරි පෙරේද හරි අපේ ගරු රංජිත් සියඹලාපිට මැතිතුමා කියනවා EPF එකේ 9%ක තිබ්බ පොලිය අපි 13%ක් කළා. ඉතින් ඒක විශාල මේ වර්ධනයක් ඒ මිනිසුන්ට ලැබෙන පොලිය. ඉතින් ඒ වගේ සහන ගොඩක් දීලා තියෙනවා. හරි අවාසනාවකට මම කියන්න ඕන මේ රටේ රාජ්‍ය ආයතන තියෙනවා දෙකක්, මීඩියා දෙකක්. ඒකෙන් මේ රාජ්‍ය රජයට අයිති කියලා කිව්වට රජයේ කරන කිසිම වැඩක් මම දකින්නේ නැහැ මේ වයින් පෙන්නනවා. මේගොල්ලෝ කරන්නේ මොනවද කියන්න අපිට දැන් තේරෙන්නේ නැති තත්ත්වයක දැන් තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ආයතන දෙකම මේ රටේ ජනාධිපතිතුමා මේ කරගෙන යන වැඩපිළිවෙල දැන් අපි දැක්ක පහුගිය කාලේ මේ මිනිස්සුන්ට දුන්න හාල් කිලෝ 10 ගානේ දුන්නා ගිහිල්ලා. ඒ වගේම තමයි මේ ඇස්වැසුම ගෙනල්ලා ඒ සමෘද්ධිය ඒක බෙදලා දුන්නා. ඒ වගේම තමයි අපේ උරුමයේ වැඩසටහන යටතේ 120,000 පහුගිය කාලේ අපි බෝගම්බර පිටියේදී 2000 ගානකට ගිහිල්ලා මමත් හරෙන් ඇමතිතුමත් මේකට සින්නක්කර ඔප්පු බෙදුවා. ඒ වගේ 120,000 මේ රටේ ඉඩම් තමන්ට සින්නක්කර ඔප්පු හැටියට ලබා දෙනවා. ඉතින් ඒ වගේ විශාල වැඩ කොටසක් මේ අතර කරගෙන යනවා. නමුත් අවාසනාවකට මේවා මාධ්‍ය තුලින් රටේ ජනතාවට යන්නේ නැති එක තමයි තියෙන එකම ප්‍රශ්නේ. ඉතින් ඒක ගැනත් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු අපි ඉතින් මේක මේ රට ඉදිරියට ණයෙන් තොර ණය බරෙන් නිදහස් වෙච්ච රටක් බවට පත්කරන අපිට කරන්න පුළුවන් සියලු දේම ජනාධිපතිතුමාට අපේ සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. Sorry, I can't hear you clearly. Last time at this place, you agreed that nightclubs, DJs, beach parties should be regulated. But I haven't seen it being done in the past 2 or 3 months. No, in the sense regulated means that is the one and only reason we are trying to make these into zones. Because when it comes under a tourist zone, then there will be some sort of regulations and also there will be more freedom for these people to have these events and, you know, these clubs and things. But at the moment, there are areas that some of the tourists are disturbed. When they have events at very late nights and things, some of them like to relax and, you know, they don't like the noise and things. So because of that, we are having complaints. So these are areas that when we gazette it as zones, as the tourist zone, then obviously a tourist coming into that zone knows that they are entering a tourist zone. And this is going to be kind of a, you know, noisy. Now, when you go to Singapore or when you go to Malaysia or these type of countries, I mean, we can't go and complain if we are in a tourist area to say, you know, can you stop the music? So, because you're in this tourist area, this is the nightlife you're having to face. So this is the reason we are going ahead and we have identified about another 49 areas that we have to gazette as tourist zones. So, and once that is done, yes, there will be regulatory systems working. Also, for this homestay, was there a program that you will give a loan of 1 million rupees to youth to establish a homestay? There is a dialogue going on about that. So it depends on how much we can actually, you know, spend on these and how we can regulate it and how we can do things. So we will, there is a dialogue at the moment on that part, yes. Thank you. Thank you.